YouTube channel එකට ඉතින් යාළුවනේ අද අපි ඔයාලට ගෙනාවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් අද අපි ඔයාලට ගෙනාවේ ලංකාවේ පැරණි ඉතිහාසයේ තියෙන වලව්වක් ගැන. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව ඒ කතාව මොකද්ද කියලා බලමු. යටිගෙන වලව්ව නැතහොත් සිසිල්ගෙන වලව්ව නමින් මෙය හඳුන්වයි. සුද්දක් පෙරද වූ රෙදිකෝට්කාරයා නමින් හඳුන්වන යටියන මහත්තයා තමයි මේ වලව්වේ හිමිකරු. ඉතින් මේ වලව්ව හා සමරි අපූරු ලස්සන කතා පුවතක් තියෙන අපි බලමු ඒ කතා පුවත මොකද්ද කියලා. යටියන මහත්තයාගේ බිරිඳ කපුරුගඩ හාමිනේ දිනක් පැරණි නිවාසයේ පිහිටි ස්ථානයේ සිට පහළ ළිඳට යන වතුර ගේන. ඉතින් ඇය නැවත පැමිණෙන විට ඇගේ චීත්‍රයට මදක් පුරුදුණු. ඉතින් ඇය වතුර කලය බිවි තබත් චීත්‍රයද හැඳ ගැනීමට සැරසුණා. පසුව දුටු දෙයින් ඇය බියටපත් වුණා. ඉතින් වහාම යටින මහත්තයාට මේවා පැවසුවා. යටින මහත්තයා පැමිණි බලන විට ඔහු දුටුවේ ජලය උතුරා යන කලයක්. ඉතින් ඔවුන්නේ සුදු රෙද්දකින් වටකර වසා පසුව නිමිති කරුවෙකුගෙන් මේ බව විමසුවා. ඉතින් ඔහු පැවසුවේ මෙම ජලය උතුරා ගිය කලය මැදි කර නිවසක් තනා එහි පදිංචින ලෙස. ඉතින් යටින මහත්තයා එය මැදිකොට වලව්වක් තනා ඒ නිවසේ පදිංචි වුණා. ඉතින් එයට තමයි සිසිලගෙන වලව්ව නමින් හැඳින්වුවේ. ඉතින් පසුව යටින මහත්තයා විශාල ධනස්කන්ධයකට හිමිකම් පෑවා. මහනුවර විශාල හෝටලයක් වන ක්වීන්ස් හෝටලේද ඔහු විශාල මුදලක් දී ලබා ගත්තා. ඒ පිළිබඳව රසවත් කතාවක් තිබෙන හේන් පසුව වීඩියෝකින් ඒ ගැන පවසන්න. දැනට මේ වලව්ව අත්හැර තබා තිබෙන අතර දවාලට පමණක් මුරකරුවෙක සිටි. ගම්මුන් පවසන ආකාරයට නම් එම වලව්ව තුළ යම්කිසි අද්භූත සිදුවීම්ද වෙනවා. ඉතින් මේ වගේ වලව් අපේ රට පුරාම තියෙනවා. ඒ ගැන දැනගන්න නම් තවත් වීඩියෝ අරන් එන්න අපේ channel එක subscribe කරලා අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න.